මෝහක්හලෝ නිප්පාන සමන්තා චක්කවාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්දම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදන් දම්මස් සවන කාලෝ අයංබදම්තා දම්මස්සවන කාලෝ අයංබදම්තා දම්මත් සවන කාලෝ අයංබදම්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘූ සම්මා සම්බුදුරජාණන් වහන්තයට, අපගේ නමස්කාරය වේවා. පින්වත්න බුදුරජාණන් වහන්සේ වදාල මූලික දරමීට අනුව විමසන කොට. මූලික දරමීට අනුව ගලපා බලනකොට. අපට වැටහෙන දෙයක් තමයි මේ ජීවිතයේ වර්තමානය තුළමයි අවබෝධය කරයි අන්දයෙන්නේ. අනාගතයේ අවබෝධය කරායි යන්ත්‍ර දෙයක් නෑ කියලා වටහගන්නකයි පලවිින් තිෙන්ඩෝන අපිට. හේතුව, ක තමයි වර්තමානය අරමුණුවල කෙ සිද ගණ්ඩයි තියෙන්නේ කියෙන වැටහීම ඇතිවෙන්නේ ඒක නැතිවුණොත් අපට වෙන්නේ අනාගතය පතන්ඩයි වෙන්නේ දෙ අදත් අපි ඒනි කරන්නේ අනාගතය නිවනක් ගැන ප්‍රාර්ථනා කරගන අද වැඩ කරනු අනාගතයේ නිවක සමාර් ගොඩාක් දුරට දාලත්තිය නවා. මෛත්‍රී බුද්ධසාාසනී නිවන් ලැබේවා වගේ අදහසන් ඒකට බංහිතන්නේ අදහස තමයි මේ ඒ මේ බුදුරජාන්සක ශ්‍රාවකයන්ගේ දෝසයක් නමි ශ්‍රාවකයන්ගේ මොකක්වත් අරබු දෙයක් නෙමි ඒගුල් අර ආරම්මනවල කෙස් සිද ගැනීම ගැන දන්න නෑ හරියට එතු ආරම්මනවල කෙලෙ සිඳගණ්ඩ ඕනාය කියනෙ එක දන්නේ නැති වුණනාට පස්සේ කමක්නෑ හෙනම් අනාගතය හරි නිවන කියල එකක් ලැබෙන්නේ නැත්තැ කියලා අද වැඩ කරනවා කවදාව තනාගතයේ පතන්ඩිපා ප්‍රාර්ථනා කරන්නිපා ප්‍රාර්ථනාව කියන එක මේ තමන්ගේ හිතලුවක් විදිී ගොඩනගාගන්න ඕනික නෙමේ එතටේ ප්‍රාර්ථනාව තියෙන් ඕන අද අදම චතුරාරි සත්‍යය අවබෝධ කරගන්න ඉතින් මේ හැමදාමත් ප්‍රාර්ථනාවක්තියාගන්න මින මෙහෙම මට මේ ජීවිතය තුළ චතුරාරි සත්‍ය අවබෝධ නොවනොත් මට මේ ජීවිතය තුළ චතුරා සත්‍යය අවබෝධ නොවනොත් චතුරාර් සත්‍යය ධර්මය කතා කරන තැනක ඉපදේවා අන්නේ අදහ සයිතියාගන්නඩ ඕන්. අමා ඒකැන ගම්ේ නිවන්සැප ලැබේවගේ අදහසසිතියා ගඩ ඔන්නෑ. මකද එතකොට තමයි අර අවබෝධය කරා බේගෙන් යන්නඩ පුළුවන් වෙන්නේ. මට බැරිවෙලාහරි මේ ජීවිතයේ චතුරාර් සත්‍ය අවබෝධ කරගන්න බැරි වුණොත් ආය උපතක් කර යනවාන අවබෝධ නවනු තුපතක් කර යනවින්. ආය උපතක් කරා යන වනන් මට ඉක්මනින් චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න තැනක ඉපදන්ට ලැබේවා කියෙන අධිෂ්ඨානයේ තියාගෙන පිළිවෙත් පුරන් එතකොට එයාගේ හිත අවබෝධයට තමයි බරවෙන්නේ අවබෝධය පැත්තට තමයි නැමින්න්නේ අවබෝධය පැත්තට තමයි යාගේ සිත එකතු වෙන්නේ එතුට අවබෝධය පැත්තට යාගේ සිත බරවුණුත් අවබෝධය පැත්තට යාගේ සිත නැමුණුත් අවබෝධය පැත්තට යාගේ සිත එකතු වුත් වහා අවබෝධයක් කරා යන්න පුළුවන් නැත්තං අවබෝධයක් කරා යන්න පුළුවන්කමක් නෑ ඒ නිසා පින්වත් නයේ දක්ෂතාවේ ඔබ හදාගන්ට ඒක කාටවත් හදලදන්ඩ පුළුවන් එකක් නෙමේඒ දක්සතාවේ එකකට දැ අද මේ දේශනාවට මාතුෘකාවක් කැටියට දේශනාවට මාතුරකාක් හැටියට ලැබිලා තියෙන්න්නේ පංචස්කන්දයේ විදර්ශනාවට නංවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි අන්දම පැහැදිලි කරගත හැකි ධර්ම දේශනාවක් කරන්න කියල ත පංචස්කන්දය කියනෙ දැන් ඔබට අමුතුුවෙන් තෝරලා දෙන්න දෙයක් නෑ දැඟ ඔබ හොඳට බලන්න දැන් අවරුදු දහයකට කලින් වුණත් ඔබ එක දන්නේ ස ජීත පි පස්ස නැරල බල පංචස්කන්දේ දුකක් කියනෙ ඔබට වැටහු ෑමචර දැම් ප්‍රඥා නාලි වගේ නාලිකාවලට පින්ං පැමිණවෙන්ට තමයි මිනිස්සු මේ ස්කන්දටි මොකක්ද කිය හරි තෝරගෙනැතියෙන්නේ තැන් ඔබගේ දෙමවපියන්ගේ ජීත බලන් ගුල්ලුන්ටේම අවබෝධයක් ඇතුව මේ ගු ස්තක බියවුණඒගුල් මේම ධර්මය තිබබෙන එතුර ඒගුල්ු සමාරවත් පිවෙතු ස්වාමින් හස ලැසර කරන ඕම ටිකක්තෙන් ඇති නවත් එගුල්ලු සනාත විදිර ජීවිතය හමාර කලේනෑ ඒගොල්ලෝ ඇතරම එගොල ඇතරම හරිම අසරන කමකින් ජීවිතය මියගේ ඒක ගොල ධර්ම හම්බුනාන ඇත මදරත් වඩ හොසර දියුණු කරයාන එගොලගේ ජීවිතය පරිචය එච්චර පලලයි දරුවෝ හදාගන දරුවන්ගේ යුතුකංව කේම් ි කරගෙන සමහර අම්මලාගේ ජීවිත දිහා බලන්න තැමේ මෙතනනි මවරුට්ික් වවුරද වනට ඔගොල්න්ගේ ජීවිතවල අම්මලාගේ ජීවිත බලන්න ඉොල කොචර කඩි රයිද ඒගොල ජීවිතයේ තිබුණ පුදුම විදී උද්‍යයෝගයක් හරම මහන්සියක් නිගුල්ල මාමරට ආද වගේ කළමෙක් දෙන්නේ කුත්තෙමි දරු දහයක් එකොලාහක් දොලා කදලා ඒ දරුවන්ගේ වැටිකත් කරලා කුඹර කුම්ඹුර පිටි වැටිකත් කරලා ඒ පස්ස ස්වාමියගේ යුතුකන් වගේ ඉන්ටිකක් කරලා එතකොට කුම්ඹුරේ එකනද බී වනට තින්න බීටිකත් පනල වී තම්බන්ඩ තින ටිකක්ත් කරලා එතකොට දැන් ඒකාලේ මිනි ඒක්කාල්ලේ අම්මලාගේ ජීවිතය තිබ්බේ වෙළඳ පොලින් මොනවත් ගත්තින ය මේ ලුුණුටික් වගේ දේවල් තමයි වෙළඳපොලින් ගත්තේ මිරිස්ටික ෙදරම කොඩා කොටා ගත්තේ කහටික ගෙදර කොටාගත්තේ ඒයට පස්සෙ පින්නත්න නොයෙකු ඔය අවශ්‍ය සියලු දේවල් තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ අතින් කළේ එතුර ඒ අතින් කරපු අම්ම කෙනකුට ධර්මය හම්බුඩාන එයාට අරයි තිබ්බ ඒඒ ඒ ගතකරපු ජීවිතයයාගේ තිබ උද්‍යෝගය අත්තික ධර්මය හම්ුඩාන මංගතර දියුණු කරමය ඉන්නට දුණක්රයන්න බැමු දයාල්ම ඉදින ගු දදිනි දාටක ්‍රීික ත ර ගන්න බැරිරකින්නේ දක්ෂණය ජීවිතේ එදිනිදා මෙහිගත කරන ජීවිතය ඇතුළි දක්ෂණය. ඒ නිසා අද ඉන්නයට හරි අමාරුයි එතින් එගුල්න්ගේ ආවාසනාවකට ධර්මය හම්බුන. නමුත් අපිට වාසනාවති නොමී අම්මලාග වුණන ජීවිතය දැන්ඉන්න පරම්පරාවට වඩා ප්‍රසස්ථයි. එත රො අම්මලගේ ජීවිතය ඇතුළේ බලන්ට තුකන් වගගේේම්ටික කරගෙන අපපු ගමනි ුචර හය හිතකින් දාව කිය බලන්නකු හිතේ හිය තමයි තිබේ දි අවබෝධයට හිතේ හිය නියන අවබෝධයට ඇඟ දුරුවල වනාට කමක් නෑ හිය හිතක් තමයි අවබෝධයට තියෙන් ඕෝන එතුරේ හයිිය හිතක් තියෙන කෙනෙක් වේගින් අවබෝධය කර යනෝ හිය හිතක් නම් තියෙන්නේ එයා වේගෙන් අවබෝධය කර යනෝ එතුර වේගින් අවබෝධය කර යන හැකියාවයි අපි හදා ගණ්ඩුවන වගෙන් අවබෝධය කර යන දක්ෂතාවය ඇැි හදාගන්න ඕන එතු ඒ දක්ෂතාව අපට තිබ්බොත් අපට පුළුවන් නැගී සිටින්ට ඒ දක්ෂාව නැත්තන් අපට ැගී ටිට බෑ එතුට දැන් මේ කාලය අපිට අවශ්‍යවෙනි ඉලක්කයකට දේශනාව අපට තැන් ගලෝ කාලයක් නෑනයි එතුර දැන් අපිට අවශ්‍ය වෙන්නේ ඉලක්කයට දේශනාව අපට කලින් ධර්මය හම්බෝනිත් නෑ ධර්ම මුණ ගැහිච නැත නිසාපට දියුණුව කරයන්න පුළුවන්කමක් තිබුණ එට තව ලොක කාලෙකුත්න එකත් අපට තේරනෝ. අපිදඉඩන්ට දුරුවලේගෙන දුරුවල වේගෙන යනවා එබ වාසනාවගලට දැනුත් කං හවා. දැනු තැස්පේ නො යන්තන් හරි. එන් ඉන්ද්‍රී අදකීමම්ටි හර ධර්මය කල් ගඩට පුලුවන් වට පිටාව තවමත් යනවා තවත් ප්‍රමාදන ඒනිසා පම ඒනම් කාල දරු මුණුපුුරෝ බලබල ඉන්ඩිපා. එකින් ලොක හපතක් වෙන්න දරල්ග න රල්ග න ර නලවන් හද නි පද. නලවපපු නවිල්ල ඇති දැන් තවන් නලව නලවන්න කාලයක් නෑ එක දරුවයි මමුනුපුුරුවයි නවනලවන්න කාලයක් නෑ දෙක්ක හම කරුණාවෙන් ඔොලුුවත ගන්න ච්චරයි කරුණාවෙන් ඔොලුවත කාල එමීට පැත් කර කරන්න ඔබට තියෙනවා වෙන කමනක් දෑ එ දර දරුව සහ මනුපුරුවෝ අතර ගනු දෙනු එකගොල්ල එගොල්ලව පාරක්තාාගනයයි තවදුරටත් තේවිෙනවෙන්නන් ගැපවඩ එපා එක වන දක්කබට වෙන ඔබට වඩ පුළුවන් හායක් එතකොට ඒ හානය කරගණ්ඩි පාජීවිතයට එතෝට දැන් ඔබ අනේ මේ කාලය අවබෝධ ක රහන්දුරනැටිය අන්ට පුළුවන් වේ බ පුුවන් වේද බැරිදික ලටත් තෙරන්නේ හැබැයි අවබෝධී නිශ්චිත කාලයක් නෑ අවබෝධය සඳ නිශ්චිත කාලයක් නෑ දැන් බුදුරජනස අන්තිම ශ්‍රාවකයා කවුදී සුබදදර කියන භික්ෂුව අු සූපහක්කවිත වයිසක මනුස්සෙක් බුදුරජන්ය පිරිුව පාණ්ඩ ෙට්තුවෙල තමයි උහන්සට සම්මුක් වෙන්නේ නමු අවබෝධය කරාගගේ වඋනාස පිරිරුවම් පාන්්ඩ කලින් එයා මාර්ග පල අවබෝධය කරාගගේ පිරිණුවම් පාන්්ඩ කලින්. පිරිනිුවන් ංච කේදී බුදුරජනස සහම්බ වෙන්නේ පිරිනිුවම් පාණ්ඩ් කලින් යා අවබෝධය කර යනවා වයිසසා වුරදුුව සූපහක් වෙතර ඇති එනම් මතක තියාගන්න ඔබට තවමත් සත්‍යයවබෝධයට අදාළ මෝක්ෂ මාර්ගය වැහිලා නෑ මෝක්ෂමාර්ගය වැහිල නෑ මෙකාල අමාරුයි තමයි හැබයි ඇයි මේ කාලේ ධර්මයක් මතක තියාගන්න එක දුෂකරයි ඊට පස්සේ ධර්මයකට වඩා වේදනාව මතුවන ගතිය වැඩි කායික වේදනාවනත් වැඩි එන්ටෙන්ට දුරුවලයිනෙ එහෙම අවස්ථා බැඩි නමුත් අපට පුළුවන් අවබෝධය කරයන්න මේ අවබෝධය කරායන්ට පුළුවන්කම ඇතුළේ අපි ධර්මී හිටියුත් සුගතියට යනක ස්තිරයි බොහෝ විට සුගතියට යන ස්තරමනෑ ඉස්තිර මයිකයන් පුළන් සෝවාන් වෙනක ෝවාන්වෙජ කෙනෙකුට නමුත් අවබෝධයකරායන්න තිනවස්ථාව වැඩී දැඟ රංද අපිට ලක්කේකත කතාවත්තම යහගණඩුවඩ පන්නත්නී පංචස්කන්දී විදර්ශනාවටනවා ප්‍රායෝගිකෝ ක්‍රියාත්ම කළ හැකි අන්දම ප්‍රායෝගිකව ක්‍රියාත්ම කරාන්න කොහොමද ස්කන්ද දර්සනාවට නංවන්නේ කොහොමද තිමෝගෙන තමා පිදැන් සසාචාරගන්ඩ යන්නේ දැන් පින්වත්නී මේ ලෝකයේ දුක අවබෝධ කරගණඩයි අපිට තියන්නේ දුක හටගන්න විදි අවබෝධ කරගණ්ඩයි තියෙනෙ දුක නිරුද්ධ කරන විදි අවබෝධ කරගන්ඩයි තියෙනෙ දුක නිරුද්ධ කිරමි ප්‍රතිපද අවබෝධ කරගණඩයි තියෙනෙ චතුරානි සත්‍ය අවබෝධ කරගන්නයි තිය වෙන එකක් නෙමේ ඇර චතුරා සත්‍යය අවබෝධ කලො දුක නිමාවෙනවා දුක නිමා වෙනවා කියන්නේ යා වබෝධය කරාගහින් මඟ පලාවබෝධයකට එකතු වෙනෝ එදොට දැම් මෙතනද අප තේරුම්ගන්න ඕන දුක කියන්නේ පංචස්කන්දය බව පංචස්කන්දය තමයි දුක එත පංචස්කන්දේ දුකයින් පංචස්කන්දේ හටගන්නේ කොහොමද එක තමයි දුක්ක සමුදය පංචස්කන්දේ නිරද් කරන්න කහොමදේ එක තමයි දුක්ක නිරෝධය පංචස්කන්දේ නිරුද්ධ කරන ප්‍රතිපදාවමකදේ තමයි ආර්ය ෂ්ටාංගික මාර්ග කියලා පංචස්කන්දේ ඇසුරීම චතුරාර් සත්‍ය අවබෝධය පැතට පෙළමිණ්ඩයි යෙනෙ. පංචස්කන්දේ ඇසුරේීම චතුරාර් සත්‍යයවබෝධය පත්තට බරෙන්ඩයි පෙළමෙන්න්නයි අප තියෙන. වෙන ක්‍රමයක් අපට මොකක්වත් ඇත්ත නෑ. පංචස්කන්දේ ඇසුරේම අවබෝධයට පෙළමිින්්ඩයි තියන වෙන දැනුවක් ඕනත් නෑ. හැබැයි මේක වෙන වෙන ලිාග්ඩ පුුවන් හැකිියාවක් තිය දෝට. පංචස්කන්ද කියලැන රූපය වේදනාව සංඥාව සංස්කාරය විඤ්ඥානික දන්නවාදේ එතන මේ රූපය කියල කැනම අප අපි මාවි්චි කරන රූපය වේදනාව කියල කියයන්නේ විඳීම සංඥාව කියන්නේ අඳනා ගැනීම සංස්කාර කියන්නේ සිතුවිලිවලට විඤ්ඥානී කියලකන්නේසි සිතටත් වඩා අප සිතේ විවිධ පැතිචිත්ත මනෝ විඤ්ඥා කියල කතා කරන විඤ්ඥාන කියල කියන්නේ විජානාතී කියන අර්ථය විජානාතී කිය අර්ථය කන විශේෂයෙන් දැනගන්නවා කියෙන අර්ථය විජානාතය එතට විජානාතී කියන භාවයයි සංජානාතය කියන සංඥාවයි චේතනාවයියට පස්සේ විඳනවා කිය නර්ථයයි මේ ඔක්කොම නාමධරම ඕඔය ටික මත තමයි දුක හටගන්න වෙනම කක් අන්නෙමි නමුත් මේටික මත දුක හටගන්නවා කියන අවබෝධයක් සාමාන්‍ය ලෝකය කෙනකුට ෑ සාමාන්‍ය ලෝකය කෙනෙක් හිතාගෙනන්නේ දුක හට ගන්න එලිය ලෝකයේ නිසා දුක ගෙනත් දෙන්න එළිය ලෝකය දුකගෙනාපු එළිය ලෝකයක් තියෙනවා එළිය ලෝකයේ මත දුක තියෙනවා එළිය ලෝක මත දුක සකස් වෙලා තියෙනවා කියලාර එළිය ලෝකයක් මත දුකක් ඇති බවට අපට වැටහීමක් තියෙනවා නමු අපි මෙතනදී අවබෝධ කරගන්න ඕන දෙදේ තමයි එළිය ලෝකයක් මත දුක කියලකක් නෑ දුක කියන්නේ තමා තුළ ස්කන්ධ පහක පහල වීම ස්කන්ද පහ පහලු ව නත්තන් එලියේ දුකැන නෙමේ එලිය ලකයක් තියෙන බවත් අපි දන්නේ එලි ලෝකයක් තියන බවත් අපි දන්නේ නෑ එනම් මතක තියාගන මේ පංචස්කන්ධය පහලවීමම තමයි ලෝකයේ දුක කියලා කියන්නේ දුක කියන්නේ යන් කවරදයක් වත් නෙමෙයි තමා තුළ ස්කන්ද ටික පහළ වෙන එක මයි ලෝකයේ දුක කියල කතා කරන්නේ එම් ස්කන්දටි දුකයේ ස්කන්දටික දුකනං එක දුක්ක සත්්‍යය විසේ හිතමයි සංගහකරගන්න පුළුවන් ස්කන්ධටිකමයි දු දුක කියන්න එළිය ෝකයක් නෙමෙයි කියලා දැනගන්න එක තමයි යාගේ දිට්ටි විසුද්ධිය දිිටි විසුද්ධිය කලෙක් ෝනනි මූලික වසෙන් විසුද්ධිය පත් ැන් හිත තුළ කෙලෙස්වලින් සුද්ධිය සුද්ධ කරගන්න නිඕන චිත්ත පාරිසුද්ධිය පත්තෙන්ට නියඕන එතුර චිත්ත පාරි සුද්ධියයට හිත පත් කරගන්නවා නං පළවෙනීින් තේන්ඩ ඕන දේ තමයි දිට්ටි විුද්ධිය නූලික වසින් තිේන්ටෝොන්ද සීල විුද්‍යයාාදී තා කරනවා නමුත් මේ දෘෂ්ටියය පිරිසුදුර ගනීම කෙන හරි අද ගත්ය. ඇද දෘෂ්ටිය පිරිසුදු කරගන්නවා අනම් එතන ඇතරම මේ දුක්ක සත්්‍යය විශයේ සංග්‍රහ කරගන්න කොටම පිින්න්නටනී රට දිිට්ි විශුද්ධයට පත්වනවා මූලික දිි්ටි විසුද්ධියයට ඇතිවන හැබැයි ඒක තව වෙන පැත්තකින් ස්ථාවර කරගන්නඩ ඕන තැන් අපිට මේ බෙලාවේ මම් මේ බණකයාගෙන යනකොට රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්දය පහලවීමම දුකයි කියල තේරුණට පංචස්කන්දය පහලවීමම දුකයි කියල තේරුණට පංචස්කන්දේ පහලවීම දුකක් කියලා වැටහුනාට පින්වත්නී ඔබට. පංචස්කන්දය පහලවීම දුකක් කියල වැටහුුණට ඔබට පින්න්නත්නී පංචස්කන්දය දුකක් කියලා හැම වෙලාකම පිහිටි ඥානයක් නෑන පිහිටි ඥානයක් නෑ. කහගෙනන්න කන්තියෙනවා එලියට ගියාම ආයත් නෑ ඒත් එලියට ගියාම ආස්වාදීෙන් පිිගන්ට පුළුවන් ආස්වාදීෙන් බලාපොරොත්තුවට පුළුවන් ලෝකයක්ම වැටහෙන එම් ඔබේ ඥානයේ තහවරුුණය කියලත් තියෙනවානි බනාාගමින්ට පුළුවන් ගිසි ප්‍රශ්නය නෑ පැය සි අතරම බනවිතරයි කනවා බණහනවා කනවා හමිකන්නෑන අපිට කකාත් බනහන එහෙමකන්නේ නතකොට නම් අපට පුළුවන් මේ බනයෝතරන බනවත්තුය කතාවත් නෑ. මේ කාලේ බණහගෙන හිටියයොත්තේම මේ කාලෙ බණවල තියෙන කතා ඇවෝත්තයම මේස්ක ඊට වඩා හොඳයි එලිය දෙයක් ඇහවාම කියලත් හිතන්ඩ පුළුවන් ඇයි එකන මේ සසාම්ප්‍රසිද්ධිය කියන ඇති සහර කතා කිය නව බණවලට ධර්මාසන වාඩියවෙලා ඇතතු බුදුරජනශ වවාදාර චාරාශත්‍ය ධර්ම හැමැන්ම හට ලබෙනිත් යිතින් ජතුරර් සත්තියහහි ධමයක් ොයාගන්න එකක් තමාරු නිසා එබඳ ධර්මයක් එක් පැවිසි හතරේම එකතු වෙලා ඉන්නත් බැරි නිසා මේ අපිට එකතුෙන්ට වෙනවා පිහිටි ඥානයකට. එතු මේක විදර්ශනාවට නංවගන්නේ යන්නේ එකයි. තු විදර්සනා ඥානය උපදවා ගත්තාම විදර්ශනා ඥානය ඔස්සේ හැම වෙලාවකම පිහිටි ඥානයක් බවට මේක දකින්න පුළුවන් කමක් තියෙනවා. පිනත්ම ඔබ දන්නවාද. මිකට දැම් ප්‍රායෝග මෙතන ලස්සන වචන ඇතිෙනවා ප්‍රායෝගික ලෝක්‍රියාත්ම කරන ප්‍රායෝගික ක්‍රියාත්ම කරගන්න බැනි දැ. දැම බණහනකොට තියනවා ප්‍රයෝගික ජීවිතය තියන්නේ එකනට ලෝකඇත්ක හැප්පෙන වෙලාව. ලෝක ඇත්තක ගණුදනු කරන වෙලාව. එක ප්‍රායෝගිකයින්නේ එතන පචස්කන්දය දුගක් කියෙන වැටහීම නෑනට ස්කන්දයන්තික පහලවීමත් නිසා තමයි ලෝකය දකින්නේ. ලෝක අහන්නේ ලෝකය ගැනට දැනන්නේ ලකය ගනබට හිතෙන්නේ කන්දන්ටි පලවීම මත ස්කන්දයන්ටි පලවීමම ලෝකය අහන්ඩ පුුව වුණට ලක දැනුාට ලෝක හිතන්න පුුවන් වුණාට ස්කන්දයන්ටික පලවීම මත එහෙම ලෝක ඇත්තේ අප එක වුණාට පින්නත්නීඒ ස්කන්ධයන් ටික මත එකවෙච්ච ෝකය මත ප්‍රායෝගිකව ඔබ තුළ නිබීමක් නෑනි ස්කන්දයන්ටික පාල වෙන කොට ලෝක මුණ ගැහෙනකොට ලක අල්ල ගන්න ගතියක් න තියෙන්නේ ප්‍රායෝගි ජීතය ලෝකයල්ල ගන්න ගතිය තියනි ප්‍රාෝගි ජීවිතය ලෝකය අතහරරි න්නේෑන අපිට ය ීත අතහරන්න සමහර අතහරගන්න පුළුවන් නමුත් ප්‍රායෝගි ජවිතය අපි වටිනාකම් දුන්න ලෝකයට අතහැරන්නේන අතහැරන්නේ වටිනාකම් දුන්න ලෝකය අතහරින්න බෑඒ අතහරට බැරි නිසා මරනාසන්න ොහොතේ අන්ති මාසරණ වෙලානවානියි පොඩි පහය අසරණ කමක් නේන්තිමසරණ වෙලානො එදවට අන්ති මසරණකමක්කට වැටෙන්පා අන්ති මසනකට වැටෙන්න්නේ පතනනිති මොකුත් කරගන්න එතන ධර්මය මතු කරන්නගට කරන්න බෑ බැමි රෝහල් ගත වෙලාන්න මහත්තේ ගෙන මටකව මේ ය පෙරේද. ඇතවට යා රෝහල් ගත කරලා ඉන්නකොට මෙයාට හැම වෙලාාවකම පේනෝලු ජීවිතක ොඩක්මේදැන්ස අසනීපතතිෙන්ම බරපල විදිරයට ධර්මයක් තිබෙනෑ ජවිතේ. දැංඉතින් යාගේ බිරිඳ මටඇවිල්ල කියනවා මේ යපෙරේදා. මටගෙනන අනිසානස බලන්න අපේ මහත්තය දැන්තින් ගොඩක්ටියක් අමාරුයි තියා හැම ලාමි කියෙනවා කෞද හිටගෙනන්නවා මෙතනින් යාට යඩ කියන්න මට කතා කරනවා යඩ කියන්න මේ ගොඩාක් මේ සත්තුවා ගොඩක් මෙතන මේ නික ඉගලෙන සත්තු ොඩක් මෙතන දැන්ටි වෙලාකින්ආයි ඇවිසල ආත් මන්ගේවට කැරකෙනවා මේ මට ක්මඩ මෙතන ඉඩ අමාරුයි කියල මේ ඒකම කියව නොලු. එතොට ඒවා කිය කොට සමාර්විට කෙනෙ කියන්නපුළ මේ ෙ වෙච්ච නිසාම හම කියවටවා කියලා නෑ පින්න්නවන සමාර්විටයේ ගති නිමිතිය පහළ වෙලාතින්නේ. ගති නිමිති තමයි පහළ වෙලා තියෙන් ඉතින් ඒවාගේ වෙලාගම අපි පිරිත් කියලයාව ගොඩ දහන්න බෑ එනම් තමන්ටමයි මේ ප්‍රශ්න විසඳගන්න තියනෙ එකම දෙයා අපි කරණ්ඩෝන්ම ගද දන්නවාද අපි මේ පංචස්කන්දය දුකක් වසෙන් අවබෝධ කරගන්නක යම් වැටහීමක් අපට තියෙනවා යම් වැටහීමක් තිය හැබ ප්‍රායෝගික ජීවිතය ක්‍රියාත්මක වෙන කොටක් නෑ ප්‍රායෝගි ජීවිත ස්තරසාරෙන් පිගඩ පුළුව ෝකයක් වැහෙනට ඒෝක දුක් විදිීරබල අපි දක් ඒ ලෝකෙ පිළිගන්න ගතියක් අපපටතිෙන් ඒ ලෝකනිකම් භාරගන්න ගතියක් කපටතිෙන් එ මේ ප්‍රාෝගි ජීත නන්ද ස්කන්ද ටික මෙයා ස්කන්ද ඇතිවන්න මේ විදිටයි නැවෙන මේ විදිරෙක් පොඩි ායක් තියෙනවා අපට ඒටික බනාහග නන්නකොට එකති ඒක නිසාම උපසමයක් ඇති වෙනවා නිවීමක් ඇතිවෙන දු ඉදන් ඒක නිසාම එකහග නින්නකොටම පුද්දුම ශාන්තයකුත් ඇති වෙනවා නමුත් එයා තුළ ඇතිවෙන කුසලතාාවේ ප්‍රායෝගික ජීවිතන ායෝගික ජවිතය ක්‍රියාත්මක කරන්නේ කොහො දවන්න නොකතම ප්‍රතින ප්‍රශ්නි ප්‍රායෝගික ජීවිතය ක්‍රියාත්ම කරන්න අපේ ඥානයේ තහවුරු කරගඩු වෙනවා අපිට අපිට අපේ ඥානයම තහවුරු කරගඩ වෙනවා කෝමද අපි අපේ ඥානය තහවරු කරගන්නේ අපිට අපේ ඥානයේ තහවරු කරගඩ වෙන මෙන්න මේ විදියටයි. ප්‍රායෝගිකව අපිට අපේ ඥානයේ තහවුරු කරගන්නවනම් මේ විදිටන් අපිට බලන්ඩ වෙන්නේ දුජාණන් වහන්සේ වදාලා ප්‍රායෝගිකෝ ඥානයේ තහවුරු කරගඩ නං ඥානය උපදවාගන්න විදිහට අපේ හිත පුහුණු කරගඩ වෙනවා. ඒ අපේ හිත ඒකට පුහුණු වෙලා නෑ. තැන් අපේ හිත පුහුණු වෙලා තියෙ කෙලෙ සඇතිවෙච්ච ලෝකය පිළිබඳව ඇල්ලිලා ගැටිලා මුලාවෙලා තන්හා කරලා පාවිච්චි කණඩ තමයි අපේ හිත මේ වෙනකොට පුහුණු වෙලා තියෙන්නේ ඒය පුුණවෙච්ච කමයට හිත හැමවෙලා ගො මතුවෙලා එන එක අරමයක් නෙමි එකදම අපිට වෙන්නේ කිය පුම මේ බනත්තානවා බලන්නකු මෙයා කොච්චර ඇලල් ද කියල කෙන කියන්න පුළුවන් තින් බනඇව්වා කියලා ඇලනක නවති නෑ. එන්ස ඒ අම්මගේ ඇතම දුරුවල කමක් නමේ ඒක මේ සංසාරයට බරවෙච්ච හිතේ හැටිය ඔය සංසාරයටට හුරුවවෙච්ච හිතක ස්වභාවය ඕක ඔය ස්ොභභාවේ ඇතුලේ තමයි අප ඉන්නේ ඕක අපේ හිතේ ස්වභාවය එබඳු ස්භාවයක් අපට තියන් අපිට මේ කාත්මය තත්තයෙන් ගැලවෙනවා කියන එක පොඩි පහේදයක්න මෙහැයි මේක ගැලවෙන්ඩ ලස්සඳ වැඩක් තියෙනවාට කරන්න ඒ වැඩේදැන් කාලයේ ඇවිල් න තියෙන්නේ. මේක කරන්න පටන් ග්ඩෝන අපි. ැ ප්‍රායෝගික ජීවිතය තුළ මේ ස්කන්දටික දුකක් කියන වැටහීම අපිට නෑ. වැටයීමක් නැත්තේ අපි තුළ විදර්ශනා ඥානය නෑ විදර්ශනා අඥානී නෑ දර්ශන කුසලතාවයක් තියනවා ඇහැ හරහා. විදර්ශනා කුසලතාව ප්‍රඥාවහාා නෑ. ප්‍රඥාදැකීමක් විදියට ස්කන්දයන්ටික දුක් බවත් ස්කන්දයන්ටික ඇතිවෙන්නේ මේ විදියටයි ස්කන්දටික නිුද්ධ වෙන්න මේ විදියට ස්කන්ද ටික ස්කන්දටික නම් වූ දුක නිරුද්ධ කිරීම පිණි සවශ්‍ය ක්‍රියාමාර්ග මෙයයි කියලා යාට අර ප්‍රායෝගිකවයාගේ ජීවිතය ඇතුළේ අවබෝධය ගොඩනනාා ග්ඩ තරම් ප්‍රායෝගී ජවිතය දකිින්ට තරම් යගේ ඥානී තිවුණන බණටිකහගැඉන්න හොට යම් කිසි ආකාරක මෙයයි සත්‍යය කියල මටහා ගණඩ තරම් යාගේ ඥානී තියනවා එකත් නය සමහරයියට ඔය අම්මල සතුරුෙන් ලේකට ඒක හරි තියෙන එක ගෙන සතුරුෙන්ද ඒකත් නය ගොඩක් අයට ඒක තියෙනකත් මහ ලොකු ජයග්‍රහණයකයි පොඩි පහයකක් නෙමි මේ කෙලෙස්වලින් පිරිලාෙස් කෙලෙස් පස්සේ කෙලවරක් පරක් තරක් නැතුව දුවගෙන දුවගෙන යන ලෝකයක ඒ ඥානයේ තියනක පොඩි පහේ අගයක් නෙමී පිවත්න පොඩි පහේ වටිනාකමක් නෙමි එක ඉතාම ස්තරම් වටිනාකමක් ඒක ඔය අම්මලාට තියනවායක ය අම්මලාට ඒත් ඒ තියෙනක ගැන ඔය අම්මල ගොඩාක් සතුටු වඕන නමුත් අපිට තව ලොක කාලයක් නැතිනිසා මිකට නව ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් තිබනං අපට මේ තත්තේ තුළ බොහම උද්දුවකින් දිියුණුව කරය අන්න පුළන් ප්‍රායෝගක ජවිතය තුළ අනභිරති ඇතිවෙන එතකොට ඇලීම් ගැටීම් මුලාවීම් තන්නාකිරීම නැතුව ප්‍රායෝගක ජීවිත ස්්‍රහට අන්ඩ පුලුවන්කමක් ඇතිවෙනවා ඒක මහ පුද්දුම ජයග්‍රහණයක් ඒක එතන්ට එන්නන්නේ කහොමද කියලතමයි මේ මෙත නහලා තියෙනෙ. ඒකට එන්ඩ තියෙන්නේ පින්නත්නි පුළුවන් තරම් තමන්ගේ සිත අඳුනගන්න. ඒ ඒකට එඩනං අපිට හිත වඩන්න වෙනවා හිත වඩන්නත්වෙන්න නිශ්චිත ක්‍රමයකට අපි වෙලාවනෑදැ. අකත් කරනවා ඒක කරනවා හාදුර කියනිකත් කරන හාමුදුරෝ කියනනිකත් කරනවා අරපතේ තියනිකත්වේ න මේ පොතේ යෙනනිගත් කරනවා කලින්කරපුයගත් කරන පරම්පරාවං ආ අපිගත් කරන පන්සලේ කතා කරන ඔක්කොම කරන්න වෙලාවක්න. ම් මොහරන්න ලස්ෙන්ඩිපා කොහමමාරි මොනෝහරි දෙයක් කරනවා කියලා ඇස්සිෙන් ඩිපා භාව වැඩට හමතැන තිබ්බකිල හැම තැනමකින් කරඩියන් පා ඒ හැම තැනකින්ම කර කියනවා උදව්ක් වන්න පුුව නම් තිය හැම දෙයක්ම කරගන උදව්ක් කරග නිසහටයන්න අපට වෙලාවක් නෑද අපි කාලයක් නෑ එම් ප්‍රවශ්‍යෙන් නි්චිත දෙයක් ප්‍රායෝගික ජීවිතය තුළ ස්කන්ධටික විදර්ශනා කරගන නිවීම පින්ි හිස්තතිර දෙයක් අ වශය. ස් ස්තිරදේ ධර්මය ඇතුළි තියන ස්තිරදේ ධර්ම තුළි තියනවා එතරට ඒ ධර්මය ඇතුළේ තියෙන තැනක මොකක්හරි භාවනාවක් කරන වනම තමන්ට හරින තමන් තේරෙනවා හිත වැඩි කරම මුකද හැමෝගේ එක වගේ නම හිත වැඩින්නේ මෙත නින්න වරු දදාන ගොල්ල එකක භාවනා කරම කරලා තිෙද මට මිකමේ හොඳදයි කියලා උගලට තියෙන යම් විශවාසය මට මන්න මේකනම් හොඳයි සාමාරම්බලයින්න මට නාපාන සති හරියන්න හැබයි හාඳුරුවනි ධතුමන සිකාරමට හොඳදට වැඩිනවා කියනවා මෛත්‍රී හොඳට වැඩිනෝ කියන සමහරයින මෛත්‍රී වැඩෙන්න්නීම නෑ ඇති වැඩෙන්න්නීම නැතයි කර හරන්න. එකනයාගේ හිත එක හරහා වැඩින්නේ වැඩින් නැත්තං ඒකායි කරන්න දගලා වැඩක් නෑ එතන වැඩික් තර ගඩුවට වැඩි තෝරගණඩ බට පසු තිනවයි කාලයක් තිස්ි බේක කරළ බල ති නොන තතුරඔට යතන් හරි දියුණුවක් ඇතිවිචි තේරෙන කුද වුවක් නමවෙෙන්ඩ පුළුව පොඩි හරි හිතේ එකඟගබීමක්හරරි ඇතිවෙච්චක්කුට තේෙනවා නිද අන්න ඉස්තර හට උුණු කරගන න්ඩ එතටයාගේ හිත වැඩෙනවාද එයා සම්පූර්ණෙන් නිවෙන්න මේ ප්‍රාෝග ජීත විදර්ශාවට නංවගන්න පුළුවන්විදිට හිත ලෑස්ික ගන්න අපිටඕන ඒක වඩාගෙන යනෝ අපි ක් ආනාපාන සතිය කියල් ආනාපාන සතිය වඩනකොට හොඳර හිත වැඩෙනෝ කොහෝ මහරි ආනාපාන සතතිය තුළින් සමාධී උපදෝගණ්ඩුවන් සමාිය තොඩු ධර්මය සමාධිය කියල කතා කරන්නේ සමාධිය කිය අපිට ධර්මී කතා කරන්නේ පලවිනි දිහානය දෙවැනි දිහානය තුන්වෙනි දිහානය හතරවිනි දිහාන එතුනො ඉදිහාන හතරම උපදෝගන්න අප පිටි වෙලාවක් නෑ පලවෙනි දිහානය උපදෝගන්න ොෝමාමරි. පළවිනි නිදිහාන උපදෝගන් මහන්ස වෙනකොට පලවිනි දිහානී නැතිවුනත් පින්වත්න මේ පලවිින් දිහානයේ නැතිවනත් උපචාර සමාදිිමට්ටම උපදින. පලවෙනි දිහානය නෑ හොඳට අර ආශ්වාස ප්‍රාශ්වාසය තුළ විතර්කයේ පවතිනෝ ආශවාස ප්‍රාශ්වාසය දිගාස්වාසය කෙටිආස්වාසය දෙමක් ගැන ආනාපාන සතිය නම්මී කියන්නේ ආනාපාන සතියනං පිරිනත්නී ආනාපාන සතිය වඩාගෙන යන කෙනකුට හොන්දට විචාරය පවතිනෝ ඒවගේ මර ආශවාස බ්‍රාශසය මත පිහිටල ඉන්න ගොට සිතට වෙනත් සිතුවිලි ගලා නැතිකම නිසා සිත ප්‍රීතිමත් ච්චා අවස්ථාවකට යන්න පුුව හැ පැවනි දිධනීම නෙමි. ලංවෙලා ති මේ අස්ථාවට ඕනගෙන රන්න පුළුව. මට එහෙම එකක් බෑ කියලනේ භාවනාවට පෙළඹවීමක් තියෙනවා කියන ඔබ කුසලතා සහිත කෙනෙක්. භාවනා කරන්ඩ ඕනාය හිතවඩන්ඩ ඕනාය ධර්මියහන්ඩ ඕනය බනහන්ඩ ඕනයි ඔය අදහස්තියනවා නීද. ඒ අදහස් තියන එක කියන්නේ කුසලතාවයක් ඔබ තුළ තියෙන එක කුසලතාවයක්. එයට කුසලලාාව ඔබ තියන නිසාතමයි ඔබට මේකර පිළම් බවවිීමක් තියෙන්නේ තැමි සතියේ මැද දවසක ඔබට මේ කෙරෙහි එන්ඩ හිතෙන්නේ තමන්ගේ වැඩ ඔක්කොම අත හරල දාලා මෙ බඳු දේශනාවක් කෙරේ ඔබ යොමුණනි ඔබ කුසලතා සහිත අම්ම කෙනෙ මෙතන් දෙතුවෙච්චාය කුසලතාවේ දුරුවල කෙනෙක් නෙමේ ති නිසා ඔබ කුසලතාාවයයි හොයාගෙනන් එපා ඔබ කුසලතා පූර්ණයි සල සහිතයි ඔබ සමමාට ේජීත ඇතුල පින දර ෑ ප්‍රශන ය ප්‍රශන ය පුුව දරුවන්ගේ ප්‍රශ්නතිය පුුව ෙව දරව ප්‍රශ් තියන ළුවන් නඩු හබ තියන්න පුළුවන් එකඒක ප්‍ර්නතියෙන්න්න පුළුවන් නොතේ ප්‍රශ්නතිබ කිය ලොබේ කුලතාව දරුවලනෑ පි එක් තරවික දුරුවල වන්න පුළුවන් පින දරුවල තය පුළල නමු කුසලාව ඔබේ දුරුවලන ඔබ කොයිමටමේ කෙක් ුනත් සමාරට ානාාවත් ඔබට මේ ජීත හැ හැප පිලිත් එක් මහ පුද්දුම විදවීම් සහිත ජීවිතය ඇැතුලේ දුකක් කනස්සල්ලක් ශෝකයක් වැලපීමක් ඔබට තියන්න පුළුවන්. ඒම තිබුණා කියලව දුරුවලනෑ ඔබට ධර්මීන් විදර්ශනාවෙන් භාගතනාස මදාල ක්‍රමීන ැග තින්න පුළුවන් හැකියාවත්තිේෙනවා. ඒ හැකියාව කොහොමද හොයන්න කියලා හිතන්ඩ එපා ඒ හැකියාව නිසා ධර්මින් මුණ ගැහුණ කිය හිතන්. ර්මී මුණ ගැහීම තම ඒ හැකියාව හොයා ගන්න යනෙක අවස්ථාව මේ ධර්ම කොච්චරැහුණන අවබෝධය කර නමින් නැතිසිත් කොච්චර තියොව එ ධර්මය මුණ ගැහුනත් ඒ මුණ ගැහිච තැක ඒ හැියාව මතු නොවන තැන් කොචර තියනොද පිනොත්න ඒ නිසා ඔබට මේ පුද්දුම වාසනා ගුණයක් තියෙනවා මේ වාසනාවට විසිවඩ දෙඩිපා තම ට කියන්න න ර ඔ ඔබ උත්සාරනු ඔබ ඩ බාවන ඔස්සේ ඔබ ත පුුණුරන පුුණනුරගනි හට යන්න. එතකුටර පලවෙනි දිහානය අංග පහක්තියනවානි මොනද විතර්ක විචාර ප්‍රීති සුක ඒගරතා පහක්තියනෝ. විතර්ක විචාර ප්‍රීති සුක ඒකාගරතා කියල පහක්තියනෝ ඔන්නඒ පහට ිට්ටු එච් අවස්ථාවගේ දිහානයකුට නමයි සහරවිට දිහාන සිතක් නෑ කියල කල්බල වෙන්න එප. යම් කිසි ආකාරක විතර්කයක් පවතිනෝ විචාරයක් පවතිනවා අර භාවනාරම්මනයේ මතම හිත පවතිනවා. රූපාරම්මන සද්ධාරම්මන ගන්ධාරම්මන රසාරම්මන පොට්ටබ්බාරම්මන නානාවිත දම්මාරම්මන පැත්තට හිත විසිරෙන්නේ. ති බොම හොඳ මට්ට මක්කේක. ඒවට හිත විසිරෙන්නේ. භාවනාරම්මනේ මතම හිත පවතිනවා කුසලාරම්මනේ මතම හිත පවතිනවා වෙනදා හිත විසරුනා නදැ අද විසිරෙන්නේ හිත රුවගෙන කල්පනාවන්නේ ෙවල් දරුවල් ගෙන කල්පනාවවෙන්නේ හිට බ ජීවිත ගෙන කල්පනාවවෙන්නේ ඉසරහට මොනව වෙයිද කියල කල්පනාවන්න භබාවනා රම්මනේ තම හිත පවතිනවා විතර්ක විචාර තියනවා. ප්‍රීතියකුත්තිනට භාවනා රම්මණනේ මත පවතිනකොට වෙනත් සිතුවිලි හිතේනන වෙන සිතුවලි ඇතිව වනාට පස්තමයි හිතට විඩාවත් දෙනෙන්නේ. දැන් හිතට විඩාවකුත්නෑ අර භාවනා රම්මනයේ මත පවතින නිසා හිත හරිම සැහැල්ලු පින්නවත්. මට දෙැනවයක හිත බරණය කියල දැනවා බල විසිත ගොඩා කල්පනා කරනරු හිත හරි බරයිනී දවලු පි ගොඩක් නොසුන් ච තැන්ව හරි බරයි හිත කොයි වැඩි කරන වැඩි කොක් ර නික්මට මික කරන්න නනාකත් කරන්න ේද කරන දේද කර න්නක් කර හිත හරි රයින්නේ ද පික් කරනකො බලන්නකු ැන් අද දවල් දානයක්ති න සංගික දානය කල හිතන්ුව. හමුදුල ඩම කරන්න ියාද ඒ බලන්ටත්ව වන නි ලෑස්තිද පිරිකර ලෑස්තිද මන්නත් තරන් නුසන්සුන්ද බලඩු කේබලාවට එතුට ඒ සසුන් කමත්ක හිතහරි බරයි. හිතට විඩාව වැඩි පොඩිදයකින් නුරස්සන ගතිය වැඩි සමට වචය කිවතේ ගත්ත එක ගටින ගතය වැඩි. එහෙම හරි අර්බුදකාරි මට්ටමක් හිතේතියන්නේ. එත එබන්ු අරුදකාරරි මට්ටමක් දැම මෙතන හිතේනෑ. ක්ත් හිතරන හිට වැඩනෑදැමක්වත් හිතට තිය ඒකම මනසිකාරයක් මත හිත පවතිනවා හිතට වැඩනෑති නිසා හිත හරි සංසුම් හිත සංසුම් ඔය සංසුම් හි අඳුන ගණ්ඩෝන ඒ අන්ු ගඩ බැනු ත්තුවයි සසුකම විසින්ම තින මද හල දෙනවා ඇ හිතට වැඩනෑන හොන්දට භාාවනාරන කෙනනකුට නිද අන්නති අවථාව හරි වැඩි දැම්බලටකගේ යාානාවල හොද නිදාගත්තක නිකලේ මෙහි කෙනෙක් කියයි සමාට යා භාවනාවට වාඩි වනාට පස්සේ ගොරෝ ගොරෝ නදී එතවට මිහින්න පිරික් පිරිහිච්ච ජතියක්න මහිද මිහින්න කියයි අපපු බලන්ටුගද වු දුවිසක් විතර භාවනා කර ඕකම හැදම කරලා තියෙන. ඒ මන්ුසේ හිතගැන දන්නේ භාාවනා රම්මනීමට හිත පවදින ගොඩට හිතට වැඩනෑ. හිතර මොකක් පත් වැඩන ඇති නිසා පින්නත්නල යා දක්ෂ යා දක්ෂ කෙනෙකයා නිින්ද ගයාා කලලා යා දක්ෂෙනෙක් නමේ දක්ෂ කෙනෙක් නව ය ගොඩක් දක්ෂ කෙනෙක් අ සිත තුළ විතර්ක විචාර මොකක්වත් වෙන දේවල් නැති නිසා කාම විතර්ක ව්‍යාපාද විතර්ක හිංසා විතර්ක අනිකුත් පාපී අකුසල් විතර්ක හිත තුළ නැති නිසා පෙන්වත්නී යා තුළ මහ පුදුමාකාර අර සහිතේ සැහැල්ලුවක් තියෙන නිසා තින මිදේ වගේ දේකින් හිතටරි අටවෙන්න තිී ඉඩකඩ රිම වැඩි. එතකොනි තාම පොඩ්ඩයි හිතේ හෙටම මෙහිට වෙන්න විතරයි ඕන ඉින්දර වැටිද. ඒකන සාපපුතයම මොක්ගලන්න හරතන්ස පවා නින්ද මතින් පිඩාාවද කියන්නේ ගලන් රතන් වහන්ස භාවනා කරගන පලවිනි ශ්‍රාවකයන් වහන්සලා දෙනමන මොගල්ලන මහරතාන් අංසකෑනන්නේ උ හරරිියුට නිදිකිරාාවටන කියනවන බාවනා කරද්දී ඇයි හිත වැඩල වේගේ වැඩි එතකොට වෙන විර්රක මොකක්වත් නෑ පාරම ඉින්දට වැටෙනවා එතකොට එතන දක්ෂ වෙඩඕන ීනමිදෙන් යටවෙන්ට නොදී ඒ ඒ කුසල් සිත පරිසංකරගෙන යාන්ඩ ඒ කුසල් සිත පරිසංකරගෙන නිස්සරාට යන්ට යා දක්ස වෙඩ ඕන එතුර ඒ විදියට දක්ෂතාවේ ඇති වුණුත් ඒ දක්ෂතාවේ ඇතිවෙච්ච තැනක පෙන්වත්නී එබඳු දක්ෂතාවයක් තියෙන තැනක විතර්කය විචාරය ප්‍රීතිය හිතට හුන්තට ප්‍රීතිය දැනෙනවා වෙන කිසිම කාමාරම්මණයක් නෑවෙන්න මොකක්වත් අරමුණු නෑ අ භාවනා රම්මණය විතර යිතියෙන්නේ හුත්තට ප්‍රීතියක් ඇති වෙනොහිත. තමන්ට දැනෙනවා පිති ඇතිවනුන ඇගේ බරවත් දැනන්න ඇතු යනවා. වෙන දතිබ්බනම් බේදනා කොන්ද අමාරුවරුවමේ මොහකොත්නෑ අමාරුකක් මොවත්නේ ද බල මේ බානණටිකාග අද වන ඔබට යමාරුකක් වැටහින්නේ හිට බනටිකහග ඉන්නකට ය වේදනා වැටහිෙන්නේ අත පහිවේදෙන ධනිස්වලි මොකොත්ටන ද දනහිස් බලනකොට මෙමක් දන හිස කිය කියනකටම මට යන නේද දනහිස මාරුවක් ක හිට වැටහිෙන්නේ අමාරුවත් වැටහෙන්නේ ඇයියට හිතේ තියෙන ප්‍රබලකමට. යි අ ප්‍රීතියයි සුකය කියල ළඟට කියන්නේ ඕක මතමයි පීති සම්බෝජ්ජන්ගේ පස්ස්දි සම්බෝජ්ජන්ගේ කියල කියන පසද්දියඇඟට දැනන්නේ කාය පස්සද්දය ප්‍රීතිය හිතට දැනන්නේ මේ දෙක හොන්තට දැනෙනවා ප්‍රීතියයි සුකයගත් නිකං හරි සහැල්ලුවත් දැනවාගේ වෙන්ද වගේ අර බරණය බරත් ඇරිච්ච ගතියයක් දැනවා හොඳට හිත එකඟයි එක කරම ති ඔන්න ට එකක ටි කොක්කෝම දියුණුව මයි පලවනි දිහාන නෙති පලවිනිදහනය නොනත් ඔන්න ඔබඳ හිතක් ඇතිවුණට පස්සේ එබඳ සිතක ඔන්න දැ ඔබ කරන්න ඕනදේ එබඳු සිතක් දක්වා මොකක් කරි භාවනාවක් කරනවා ඔබගේ හිත වැඩින භාවනාවක් ෑ කියනක හා ම දැ මත්‍ර වඩිකොහ මයිත්‍රී ඩන් යන්ටි ක්ක මොකද ැමට මත්‍ර ඩින මර්විට ගෙනෙක් තරා විදිියක මෛත්‍රී සමාධයක්ක් දෙවුණු කරන්න පුුවන් නමුත් සමහර ඉන්නවා මෛත්‍රී චිත්ත විමුක්තියට හිත පත්වෙනවා. මෛත්‍රිය සම්බන්ධ සංස්කාර විතර හිතේ පවතින්නේ ඉතුර ඔක්කොම සංස්කාර නිරුද්දයි. හොත්තට වැඩි නවා ඒකර තමයි කියන මෛත්‍රී චිත්ත විමුක්තිය කියලා. අලති නොනි දේවචන. මෙත්තායි භික්ක වේචේතෝ විමුක්තියා සේවිතායි භාවිතායි බෞලී කතා යනි කතතායිත්තු කතතා අනුටිතායි පලරිචිතයි සුස මරර්දදායකි කියන්නේ මෙත්තායි භික්කවේත මෛත්‍රී චිත්ත විමුක්තිය මෛත්‍රී චිත විමුක්තිය නිවනහෙම නිම මෛත්‍රියය නිසා විතර්ගක විචාර ප්‍රීති සුක පවතිනවාඒ එක ඉතුරු කිසිම සංකකාර මොකත් නෑ කාමයන් සබ ඇසන් රූප දැකීම නිසා සංස්කාර කනින් සබ්දැසීම නි සංස්කර මොකක්වත් ඒහිත ඇතුළේ නෑ මොකක්වත් ඒහිත ඇතුළේ ඇත්තනෑ එ බොහම හොඳ මට්ටමක් එති කොච්චර හොඳ ට්ටමක් ද කියනවා නං එක ගොඩාත් දියුණුයි පොඩි පහේ දියුණුවක් නෙම ඒ කේතියන්නේ ොඩක් දියුණු එතරද ඒ දියුණුව වටිනවා ද වටිනවා හැබැයි තවදයක් කරන්න තියෙනවා තව කනද ප්‍රයෝගෝ ක්‍රියාත්ම කරගන්න බෑන් ස්කන්ඳදටික ගක් කියලා ඒ ක්‍රියාත්ම කරගන්න හිත පුහුණු කරන්න ප්‍රබ්ල තැනකටහි දැන ල්ල තිෙන අන්න එබඳු සිතක් තුළ එබඳු සිතක් තුළ ඒ සිත දෙන් අර බාපි දැම අරනාා පාසිති වඩාගෙන යනකොට දෙයාට දැ වානාපන් සතට සම්බඳ විතාර්ග විා පවතිනවා හිතේ ප්‍රීතියක් පවතිනවා ඇකටත් හැපයක් දැනවා චිත් ඒකා කරතාව ොම තියන පස්තැන පහත්ති නොන ඒ පහක් තියෙන තැනක පින් නොටටි ඒ සිත කොයි සිතද ඒ සිත ඒ විතර්ග විචාර ප්‍රීතිසුක ඒකාග්‍රතා සහිත සිත ඒ සිත තමයි අවිදර්ශන කර ඒ ඒ වෙලාවෙන වර්තමානයේ සිත තමයි විදර්ශනා කරන්න අපි එතුොට එතනදී අපි දැනගන්න ඕන මේ මේ විදියට මේ ආනාපාන සතිය වඩාගෙන යනකොට මට මේ විදිී තත්ත්වයක් ැනෙන න මේත් පංචස්කන්දය එක පහලවීමක් එතන පංචස්කන්දය අඳුන ගණ්ඩුවුන් එක ගොඩා කෝලාරික මට්ට මේ නෑ එඇදැම් සැපයක් දැනෙනවානං රූපේ සැපයක් දැනෙනවානං එක දැනෙන කයට දැන ස්භාව තිෙන් අිතන රූප ගතවීමක් තියන්නේ එකන ආනාපාන සතිය වැඩීම නිසා එක්තර විදිියක රපේ වෙනස්වීමක් මෙිතන වෙලා තියෙන්නේ වේදනාගත ආනාපාන සතිය වැඩීම නිසා වෙනත් විතර්ක මොකුත් හිතේ වැඩ කරන්න නැති නිසා මගේ හිතේ සැප වේදනාවක් කටගන මෙතන වේදනාගත වීමක් තියන්නේ ආනාපාන සතිය සම්බන්ධව ආශ්වාස ප්‍රාශ්වාස ඔක්කම සඥඥා ආශවාස එකයි ප්‍රාශවාස එකයි ක කියල වඩනකොට සංඥ හිතර වැටයන්නේ යිදිකයි තුනයි සංඥ ටයන්නේ දිගාස්වාස සඥාවක් දිගාස්වාසය කියළ සංඥාව ති හටගන කෙටි ආශවාසයක් දගංවාස සන්තුෝ දිීගං අස්ස සාමීති පජානාත රස්සංවාස සතෝ රසං අස සා සඥා දිගාශවාස කෙටි ආස්වාස පස්සම්යන් කාය සංකාරං අස ස්සාමීති සික්‍රති පස පස මීති ආශවාස ප්‍රශවාස කයම මට පේනවා මට පේනවා කියෙන සෙලින් දෙැක්කිනේ සංඥාව කටගනති. හිතේ සංඥාගතවීමක් තියන රූපගතවීමක් වේදනාගතවීමක් සඥා ගතවීමක් එතකොට මේ ආශවාස ප්‍රශවාසය වැඩීම නිසා පින්නත්නී ආශවාස ප්‍රාශවාසය වැඩීම නිසා එයාගේ හිත සංසුම් එයාගේ හිත සවුම් විදිීට සංසුම් වෙලා තියෙනවා ඒ සංසුම් වම නිසා හිත තුළ සංකාර්ගත විීමක් තියන්නේ සමට ආනාපාන සතිය ඉංගන අහනකොට දැ ඒ ආනාපාන සතතිය වැඩීම නිසාමක රදන බුරජනසක සද ාව ක වන තු දන්න පුළුව නේ මේ ම වාදය ජ වෙලා ම පස්ස හි දුව පපුහිතක් ම තියන දැම්මගේ හිත සසුම් මේේ භාගිතු වන්සේ වදාල දේනද කියලා ම ආපානස වැඩීම තුළින් බුදුරජනසිටත් සදධාව කුප දන්න පුළුවන් අර හි තුළ ප්‍රීතිය සුක රමයෝ දැනකොට සංස්කාරහැට ගැතියෙන්. සිවුම්ම ඒක දකිින් ඕන විඤ්ඥානගත. ා ගත මක් තියන මේ සම්පූර්ණයෙන් මගේ ඇතුළේ මනසිකාර නිසා මනෝවි ්ඥානය පහවෙලතියන්නේ මනෝවිං්ඥානය පහල වෙලා නිසා මේ ආනාපානසතතියනිසාම බඳු අධදක ම්ටික්මට තියෙනවා කියලා වැටහීමක්යට තියන්නේ වෙනමොකක්වත්වෙමි එයාට එබඳ වැටහීමක් තියන්නේ ැ බලන්න යාට දන් අර අර මානා පන්සේ වඩාගෙනකගේ ආ දක්සයි දැ හිත ඇතුලේ රූපවේදනා සංඥාංකාර ්ඥාටික සියුම්ම සවුම්ම ඳරන ගන්න සියවම්ෙන්න්න සියුම්වෙන්න්න තමයි දර්ශනය පාලවෙන්න. දැ මේ වෙලාවේ පින්වත්නී ඔබ තුළ මේ නිකන් එලේ ලෝක පරිහරය කරනකොට රූපවේදන සංඥා සංකාර ඥානටි කපාල නක දක් කියල කියන එක ගොරෝසුයි. ගොරෝස දැනක දර්ශන ඥානය පහල වෙන්න. එක ඕල් නාරිකයි. ද මෙතනහෙම නෑ මෙතන සම්පූර්ණින් චක්කු විඤ්ඥානය පහලබීමක් නෑ මිතන. මනෝවිඤ්ඥාණය ඇතුළේ තමන්ගේ සිත තුළ ස්කන්දගතවීම අඳුරගන්න ඔයා මුණ භාාවාව කලතේ කන්ඳරගත් බුදධාන ස්සතති වඩාගෙන යනකොට බුදුගුණ වැටහෙනකොට බුදුරජනන්ස්ේ තුළ බදුගුණ තියවා නමේ මන්තුල සංඥා පහල වෙන ච්චරයි. සංඥාගතන්. බුදුරජාණන්සේ නිසා මට සැපවේදෙනවක් කටගත්තා නිමි බුදුගුණ සංඥා පහල වෙනට මගේ හිත තුළ වේදනක් කට ගන්න සැපවේදෙනවා බදුරජාණන් වහන්සේ නිසා සද්ධහ උපදුනා නමි බුදුගුණ සම්බන්ධ සඥා ගලනකොට භාග්‍යවතු වහන්සේ කෙරේ සභාග්‍යවතු වහන්සේ කෙරෙහි සදධාව නම්මු සංස්කරයක් මගේ හිතේ හට ගන්නවා ඒන මේ බුදුරජනස තුළ තියෙන දකුත් නමේ මාතුල තියෙන දේකුත්නම මාතුළ ස්කදටි කපහලවීමක් අන්නෝ හොම අඳන ගණ්ඩුවෝන් අපිට හැම වෙලාකොම් බුදුරජාසවමනිි පිණි එල පති ඉති ඕකන ස්කන්දටිකයි අඳු ගණ්ඩුවන් බුදුරජාන බුදධානුත්සතිය වඩන කෙන බුදුරජාන්ස තුළ බුදුගුණ තියවා කියලා දකිනව වෙනුවට බුදුගුණ වඩද ම න්වා කියලා දකිනව වෙනට එලිය අභ්‍යා එලියේ ඇතුළේ ලෝකයේ දකිනව වෙනුවට මැදින් ඉස්කන්ධ පහ දකින්න ඩඕන් එතු ස්කන්ද පහ දැකලා ඔන්නඔේ ඒ වෙලා විස්කන්ධ පහ ඒ වෙලා විස්කන්ධ පහත් තියන්නේ ඔන්නඒ ස්කන්ධ පහ පින්වත්න රූපවේදන සංඥාංකාර විඥාන් කළ සිුම්ම පහල වෙනවානි ඒ සසිියම් ස්කන්දටික තෝරගෙනන ඒ ස්කන්ද ටික තම ඉ පපන්නවත්නී තේ දම්මේ අනි්චත දුක්ක තෝරෝග තෝ ගණඩ තෝ සල්ලතෝ පලත අබාදෝ පරතෝ පලොකො ත සුංඥත අනත් තෝ සමනු පක්සති. ඒ වෙලාවී ස්කන්ද ටික භාවනා කරගෙන යනකොට භාවනාව මත වැඩිච්ච එතාම සියුම් ස්කන්දටිකත්තිනොනීද සවුම් තැනක දර්ශනය පහල වෙන්නේ. ගොරෝසු තැනක දර්ශනය පහ වෙන්න ඕලාරරි කෙස් අඩුවෙනවා විතර සුදුරලදම්මත්න නිවනමතු වෙන්නේ අන්න එතන පින්වත්නී ඒ ස්්‍රාවකයා තුළ ඒ ස්කන්ද ටික තමයි පින්න්නත්නී ඒ ධර්මයන් අනිත්‍ය වසේ එත්තන රූපගතවීම තුළ දැන් අපිතමොකර භාවනා කරගන යනකොට රූපස් කම්දේටනෙ දැනෙන්නේ පින්වත්නී අර ඒග ටිකම් පුළම් ගොඩක් වගේ නික ේදනාව වැටයෙන්න්නෙත්නෑ මොකක්කන්න අන්න ඒ රූපේ තියෙනවානීද ඒ රූපයා අනිත්‍යම සේම්බලන ඒ රූපය ංචි කාලින් දල මේ දක්වාාගේ ආපුරූපයනෙමේ බලන්නේ අපි ඒක බලන්නේ අන කාල හොන්ට හිට දැන්කොන්ඩේ සුදුවෙ ැන් අනිත්‍යයිනේද ඒකාල හම හොඳට තිබත් දැන්හම රැලි ටල්ල නිද අනිත්‍යයයිනද ඕකල් පින්නවත් නෝලාරිකයි යෝකින් අවබෝධය කරයන්න බෑ ඕක ෝන මිහකුරතේරෙනවා ඒ බෙලා අහිත වඩාපු සිත තුළයාගේ රූපගත වීමක් තියෙනවානි දැනවා එකක සහැල් වෙල යනවාඒගේ බරවත් දැන්නන්නේ ගේ ේදනාවවත් වැටහෙන්න සිතුවිල ගලනිකත් අඩුයි යර ඒ ඒ තන රූපගත වීමක් තියන්නේ අන්නේ රූපගත වීම පින්වටනී එයා බලනෝ අනිත්‍ය වසේ ඇයිඒ රූපය අනිත්‍ය වෙන්නේ ඒ රූපය අනිත්‍ය වෙන්නේ භාවනාවෙන් නැගිට්ටාම ආයත් වෙනද වගේම බර රූපය වැටහෙනවා ඇ වන්න ද ඇැක කනනාශේ දදිවකයි හර සිතුවිල ගල්නවා. භාවනාවෙන් ඉන්නකොට මේ සැහැල්ලූ ගතිය භාවනාවෙන් නැගිට්ට හම තියෙනවාද නැහැ වෙන දවගේ සිතුවිලි ගල්නකොටඒ රපගත වීමේ එතනම එතනම නිරුද්දයි සිත්තට අනුවයි මේ රූපය හට ගනිය අනිත්‍යයි එ නම් මේ රූපය දුකක් එතනාර හිත වැඩාගෙන යනකොට රූපය සැහල්ලි ඕක හුනොත් ෙම නිවනට යන්න ට පසේයා බලන්න ෝවර සනිිප රූපගතයා රූපගත්තවීමත් දැනිච්චේ කෝ කියල ඒකට තමයාගේ හිත බරවෙන්නේ ඒ විදර්ශනා උපක් ලේසයක් ඒක පිරිනත්නි විදර්ශනා උපක් ලේසයක් දුකක් වසෙන් දකිනවා ආබාදයක් වසෙන් දකිනෝ මේකත්තා බලන්න එ එකකොට දැන්මේ ඕලාරරික රූපයනෙ හිත වඩාගෙන යනකොට ඇතිවෙන ඉතාම අර සංසුන්කමක් උපසමයක් පදරම්ග කරන ඇතිවන නිද පුළම් ගොඩක් වගේ හැලුකමක් ඒකත් දුකක් පසෙන්යා දකින්නේ ඒත් දුකක් ඒකත්ද ත්තකොට බලන් දෙතට මේ ස්කන්දටික සියුම්ම සියුම් කොතන පහල වනත් දුකයි කියලා වැටන්නේ ඕක නෑන අපිට ස්කන්දටික කොතන පහල වනත් දුකයි කියන ඥානය අපිට නෑ ඔන්න ඔය විදියට දකිනකොට එයා එයා පින්නත්න ඒ රූප ගතවීම බුදුරජාණ වහන්සේ දේශනා කරනවා රෝගයක් විද මේකත් රෝගයක් ඇයි මේකන්න ගෙටා මේකත්නේ ඉට පස ආයත් දුක හට ගන්නවා ගණ්ඩතෝ ගඩුවක් විදියට සැරව ගඩියක් විදිටේ කක්දකින්නේ ඒක හොඳ මට්ටමක් ඒකත් සැරව ගඩියක් විර දැකලට ඒ අබිනන්දනවෙ නොම හිතා මුතුවනි ඒ කල්ල ගන්න ඊට පස්ස කොතන හිතල් ගත්තුව නිවනට වැටන්න පිරිත්න මේකත් තුලක් විදියට ද මේකවුනත් වැඩන්න මේකින්න්න ෙිටම් පැවිසි අතරින් භාවඩාව ඉදත් බෑ නැගිට් ගම මේකත් නැතිවෙලනවා දුක්තු. ආබා ආවාධයක් විදියට දකිනවා එට පසේ පරතතු අනුන්ට අයිද දෙයක්ක් විදිට දකන රූපකගතම අනුන්ටයිේ මකද මටෝවන දිරතියන්නේ ම මේක හොඳයි තමයි භාවනා කරග යනකට පුළම් ොඩක් වගේ හරි සහැල්ලුවක් දැන රූපය ස්භාවය හොඳයි තමයි හැ මේක අනුන්ට අයිතියක් මකද ම කැමතිව ටවන රන අ ඉට පස්ස වෙනසෙන දෙයක්කද මේකත් වනසන භාවන නැගිට මේකත් වනසලවා සුංත. ශූන්‍ය දෙයක් ආත්ම සාරෙන් හිස් දෙයක් මේකත් අනත්තතු අනාත්ම දෙයක් කියලා දකින්න පටන්ගන්නවා. අන්නේේ විදියට ධර්මයේ දකිනකොට එයාගේ සිත නිර්වාණයටයි බරවෙන්න කියනු. එනම් මේ වඩන සිතයි විදර්ශනා කරන මතක තියාගන්න. වඩන සිත විදර්ශනා කරනකොට තයි නිවනට බරවෙලා හි තුළ ස්ථාවරත්වයකට එන්නේ. වඩන සිත ඒ වඩාපු සිත තම් ඔන්න ෝගර තමයි විදර්ශනා කරනවා සිත කිය කියන්නේ. සිත විදර්ශනා කරනවා කියන්න ඔන්නනෝකටයි. එතගුට රූපේ අපි තවවිදික විකාශනය කරලා බලවා කෙලෙස්ටික සම්පූර්ණය කටඩාගන්ඩ. කෝමද බලන්නේ බලන්න පින්වත්නී. මේ සවිඤ්ඥානික කහේ බහිද්දා සබ්බ නිමිත්තේ සු බුදුරජාන්සේ මතක් කරනවා යංකිංචි සුරාද රූපන් අතීතනාගත පච්චුප පන්නන් අජ්‍යත්තංවා බහිද්ධවා ඕලාරිකංවා සුකුමංවා හීනංවා පනීතංවා දූරේවා සන්තිකේවා සබ්බං රූපං නේතන් මමනේ සෝ හමස්මින් නොමේ සෝවත්තාති කියලාර ඒ වෙලාම පංචස්කන්දයත් විදර්ශනා කරලා බවඩපු සිතේ එක එකට බලන්නේ ඒ රූපය මේ විදිර්ාලනිික විදර ාව ඒ රූපය අතීත රූපය මට අතීතයේ බභාවනට වාඩි වෙනකොට තිබ් රපය අනිත්‍ය වෙලා ගිය. මේ වෙලා වී හිත තුළ මේ භාාවන නනිස්කාරට කලින් ඉස්සලලා ඒ සිදරන රපයනක ඒක තනිත්්‍යවෙ ගිය. අතීත රූපය අනාගතර ව ඉස්සරට හටගන්නවන රූපය එකක් අනිත්‍යයි දැව වෙලා විස්තරන් වහට ැතින රූපේ තමයි පුළුන්ගුලක් වගේ සහැල්ලු බවදන මේ රූපය අනිත්‍යයයි. මේ රූපකතවීම තනිත්‍යයයි නතී තනාගත වර්තමාන අජ්‍යත්ත බාහිර අභ්‍යන්තර රූපය කැනමින් මගේ මගේ කෙ හිතාගෙන නින්න රූපත්තේ මයි. එලියේ බහිර රූප ාහිරූප විඥාක රූපතේ ඒවත් අනිත්තේ මගේ දරුවග කාවත් මේ එක මගේ අම්මග කතාවත් මේක මගේ මහත්තයත් හැමෝගම කතාව මේක. ඔන්නනොවිදියට පින්වත්නී අතී තනාගත පච්චුප පන්න ආතීතරූපය අනාගත රූපය ඊට පස්සේ වර්තමාන රූපයයේ අධ්‍යාත්මික රූපය ැන තමායයි සලගන රූපය බාහිර රූපය ඊට පස්සේ ගුරෝසුරූපය සවුම්රූපය හීනරූපය උසස්රූපය දුරරූප ළඟරූප ඔය විදිර විදර්සනකනො දොයි දුරළංඟව කතාවට නොගියත් අතී තනාගත පච්චුපන්න අධ්‍යත්ත බාහිර පස්තැනකවත් බලන්ඩඕෝන තැනකත් ලන්න ඕනයටඇත් පිසි ඔන්න එවිදිට පස්තැනක බලනගොඩ පින්වත්නී ඒ පුද්ගලයා තුළ සම්පූරණයම නිර්වාණධාතුව පිණිසමයාගේ සිත පවතින්න පටන්ගන්නවා එතකොට ඒ විදියට නිවාණ ධාතුව පිණිස පවතිනකොට ඕරම්භාගේ සංයෝජන ඒ සිත ගැලවෙන්ඩ පටන්ගන්නවා ඕරම්භාගේ සංයෝජන ගැල පෙනකොට පින්නත් ඒතං සතන් ඒතන් ප ඒ අයි ශාන්තය එඒයි ප්‍රීත කලට වැට ෙන්න්නටගන්න මේකමයි ාන්ත මේකමයි ප්‍රනීත ේ තන් සන්තන් ඒතන් පනද යදිදන සබ සංකාර සමතු සියලුම් සංස්කාර සමනය වෙන. සබ් සංකාර සමතව සබ්බූ පදිපටි නිසක්ගෝ මුත්ති අනාලයෝ. නොවැල්ම මහටගන්නවා නොවැල්මි සිත ස්ථාවර වෙනවා භාවනාවෙන් නැගිට්ටත්න් වෙන ද වගේ ගනුදනු කරද්්‍යත්න් ප්‍රාෝගි ජීතය අන්නබ රතති විතරයියාගේ හිත තුළතින ඕකතමයි හිත ස්ථාවර කරගානික ඕකටතමයි විදර්ශන වඩනවා කියන විදර්ශන වඩ පුස්තිික්. ස්ථාවර වුණු තිය හිතෙක් කායක් කවදාකවත් කලෙස් ඇතිවෙන්නේෑ දාහක් මැද හිටියත් කෙස් නෑ යාගෙහිත. ස්ථාවරය හිත ඔ හිත ස්ථාවර කරගන්න තම අපි උත්සා කර්ඩඕන ඔබන්ඳු ආකාරක හිත පවත්වා ගැනීමම් පිසමේ හෝරවක කාලයක ධර්මානු ශාසනාව ඔබ හැම දෙනාට මුපකාරවේවා.